උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා කලාපය තුළින් සිවිල් වැසියන් පලා යමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. හමාස් කණ්ඩායම් වෙනසීමේ හදිසි මෙහෙයුමක් අරඹන බැවින් වහාම කලාපයෙන් ඉවත්වන්නැයි ඊශ්‍රායල් හමුදා නිකුත් කළ නියෝගයෙන් පසු මෙම තත්ත්වය මතුව ඇති බවයි අනාවරණ කළේ. උතුරු ගාසාහි හමාස් සංවිධානයේ ශක්තිමත් නගරයක් ලෙස බෙයිට් හැනුන් සලකන අතර හමාස් සාමාජිකයන් දහසක් රැඳී සිටින බවයි ඊශ්‍රායල් හමුදා නිවේදනය කළේ. මෙය භයානක සටන් කලාපයක් ලෙස නම් කිරීමෙන් පසු ඊශ්‍රායල් හමුදා නගරය වෙත දැඩි බලයක් යොදවන බවද නිවේදනය කර තිබුණා. මේ සමග තීරණාත්මක සටන් පෙරමුණක් බවට බෙයිට් ලහියා පත්වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ. මේ අතර දකුණු ගාසා තීරයේ අවසන් හමාස් බලකොටුව වන රෆා වෙත ඉදිරි දින කිහිපය තුළ ඊශ්‍රායල් ප්‍රහාරයක් අරඹන බව හෙළි කර තිබෙනවා. ගාසා තීරයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ඊශ්‍රායල් රජයට සම්බන්ධ මාධ්‍ය ආයතන මගින්ද මේට සමාන වාර්තා පළ කළ බවයි. ඒ අනුව රෆා නගරයේ රැඳී සිටින සිවිල් වැසියන් වෙත වහාම ඉවත්වීමේ ස්ථානයක් නිවේදනය කරනු ඇතැයිද පවසා තිබෙනවා. රෆා නගරය ගාසා තීරයේ හමාස් සංවිධානයේ ප්‍රධාන බලකොටුව බව ඊශ්‍රායලයේ විසින් ප්‍රකාශ කරන අතර එය ආක්‍රමණය කිරීම නොවැළැක්විය හැකි තත්ත්වයක් බවයි දැනුම් දී ඇත්තේ. කාන් යුනිස් නගරය ආසන්නයේ ඉදිවෙමින් පවතින නව කූඩාරම් සංකීර්ණයක් පිළිබඳ වාර්තා වන අතර එය පලස්තීන සිවිල් වැසියන් වෙනුවෙන් ඉදිකරන්නක් විය හැකි බවටද සැක මතු කර තිබුණා. නෝර්වේජියානු සරණාගත කවුන්සලය ප්‍රකාශ කළේ ලෝකයේ විශාලතම අවතැන් කඳවුර වන රෆාහි පදිංචිකරුවන් යුද්ධයට දින ගණන් කරමින් සිටින බවයි. ඕනෑම මොහොතක ඊශ්‍රායල් ප්‍රහාරය ආරම්භ වීමේ අවදානමක් පවතින බවටද එමගින් අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණා. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය ප්‍රකාශ කළේ නිල නොවන මට්ටමින් රෆා ප්‍රහාරය ආරම්භ වී ඇති බවයි. මෙහිදී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර දකුණු රෆා වෙත එල්ල කරමින් සිටින අතර සිවිල් වැසියන්ගේ මරණ වාර්තා වී ඇතැයිද නිවේදනය කළා. උතුරු ගාසාහි නව ඊශ්‍රායල් ප්‍රහාර ආරම්භ වීමත් සමග නැවතත් මානුෂීය ආධාර ළඟාවීම වළක්වා ඇති බවයි චෝදනා කළේ. ඊශ්‍රායල් හමුදාවේ දෛනික වාර්තාවෙන් සඳහන් කළේ උතුරු ගාසා තීරයේ හමාස් සංවිධානයේ තීරණාත්මක මර්මස්ථාන වෙත පහර දෙමින් සිටින බවයි. ගාසා නගරයට උතුරින් සහ බෙයිට් ලහියා තුල හමාස් සංවිධානයේ බලය වනසා දැමීම මෙහිදී සිදු කරන අතර හඳුනා ගත් උමංග පද්ධති වනසා දමමින් ඇතැයිද නිවේදනය කළා. ඊශ්‍රායල් යුද ටැංකි ප්‍රහාරයකින් හමාස් සාමාජිකයන් ගණනාවක් මිය ගිය අතර එම කලාපයේ සෝදිසි මෙහෙයුම් සිදුවන බවයි අනාවරණ කළේ. උතුරු ගාසාහි යලි සන්නද්ධ වීමේ හමාස් උත්සාහය වළක්වා ඇති අතර නිශ්චිත හමාස් සාමාජිකයන් පිරිසක් බෙයිට් හැනුන්හි කොටු කර ඇති බවයි දැනුම් දී ඇත්තේ. මේ සමග ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක ගණනාවක් වෙතද ඊශ්‍රායල් ප්‍රහාර වාර්තා කර තිබෙනවා. ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දියත් කරන ස්ථාන වෙත මෙහිදී ප්‍රහාර වර්ධනය කර ඇති බවයි දැනුම් දී ඇත්තේ. එක්සත් ජාතීන්ගේ ආහාර වැටසටහන නිවේදනය කළේ ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් මේ දක්වා කුසගින්නෙන් පෙළෙන බවයි. හැකිතාක් සහනාධාර සැපීමේ මෙහෙයුම් වර්ධනය කර පැවතියද එය මේ දක්වා ප්‍රමාණවත් නොවන බවයි දැනුම් දී තිබුණේ. ඒ අනුව වහාම මානුෂීය සටන් විරාමයක් වෙත යොමු වන ලෙසද ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මේ අතර යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ ප්‍රධාන රෝහල් දෙකකින් අනාවරණය වූ සමූහ මිනිවල පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ජගත් සංවිධානය පවසනවා. මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශකාවක වන රවීනා ශම්දාසනී ප්‍රකාශ කළේ මෙය ජාත්‍යන්තර විමර්ශනයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි. යුක්රේනය ඊශ්‍රායලය ඇතුළු පාර්ශ්ව කිහිපයකට ඉදිරිපත් කළ අමෙරිකානු යුද ආධාර පනතට සෙනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඡන්ද 79:18 ලෙස රිපබ්ලිකන් නියෝජිතයන්ගේද සහය සහිතව යෝජනාව සම්මත කර තිබුණා. කොංග්‍රස් මණ්ඩලය පසුගියදා සම්මත කළ මෙම පනත සෙනට් සභාවේ අනුමැතියෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි නිවේදනය කළේ. ඒ අනුව අද දිනේ ජෝ බයිඩන් විසින් මේ සඳහා අත්සන් තබන බවද දවල මන්දිරය සඳහන් කළා. මෙය යුක්රේනය වෙත දිගු කලක් පැවති යුද ආධාර බාධා සම්පූර්ණයෙන් අවසන් කරන බවද හෙළි කර තිබෙනවා. මේ සමග ඊශ්‍රායලය වෙත ඩොලර් බිලියන 26ක යුද ආධාර සපයන අතර තායිවානය, පිලිපීනය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් වෙතද යුද ආධාර හිමිවන බවයි දැනුම් දී ඇත්තේ. මේ අතර අමෙරිකානු හමුදා වාර්තා මගින් ප්‍රකාශ කළේ පෝලන්තය තුළ මේ වන විට රඳවා ඇති අමෙරිකානු අවි ඉදිරි පැය 24 තුළ යුක්රේනය වෙත යොමු කිරීම ආරම්භ කරන බවයි.
දැවන්ත මට්ටමේ න්‍යෂ්ටික අවදානමක් උත්සන්න වීමේ හැකියාවක් පවතින බවට යුරෝපා පර්යේෂකයන් කණ්ඩායමක් අනතුරු අඟවා තිබෙනවා. සෝවියට් දේශය විසින් භාවිත කළ කිරිගිස්ථානයේ යුරේනියම් පතල්වල විකිරණ මුසු ජලය කිරිගිස්ථානය, ටජිකිස්ථානය සහ උස්බෙකිස්ථානයේ ගංගා වෙත ගලා යාමේ අවදානමක් උත්සන්න වෙමින් නැති බවයි හෙළි කර තිබුණේ. මෙම යුරේනියම් පතල්වල විකිරණ මුසු ජලය ගැලුම් මිලියන 185ක් රඳවා ඇති වේලි ඕනෑම මොහොතක කඩා වැටීමේ හැකියාව ඇති බවයි නිවේදනය කළේ. එම කඳුකර වේලි කඩා වැටුණු හොත් මධ්‍යම ආසියාවේ සාරවත් ෆර්ගානා නිම්නයට ඉහළ සිට කිර්ගිස්ථානය, ටජිකිස්ථානය සහ උස්බෙකිස්ථානයේ ප්‍රධාන ගංගා වෙත විකිරණ ජලය ගලා යන බවයි දැනුම් දී ඇත්තේ. මෙය චර්නොබිල් න්‍යෂ්ටික ව්‍යසනයට සමාන පාරිසරික තර්ජනයක් මතු කළ හැකි අතර මෙම රාජ්‍යන්හි සැලකිය යුතු කලාපයක් අතහැර දැමීමට සිදුවිය හැකි බවයි නිවේදනය කළේ. මෙමගින් මිලියන ගණනක පිරිසක් අවතැන් වනු ඇතැයිද අනතුරු අඟවා තිබුණා. මෙය වැළැක්වීම සඳහා ගත හැකි සීලු පියවර සලකා බලමින් ඇති බවයි දැනුම් දී තිබුණේ. නැගෙනහිර තායිවානයේ වාර්තා වූ සුළු මට්ටමේ භූකම්පන 200කට ආසන්න සංඛ්‍යාවක් සමග නව අවදානම් වර්ධනය වෙමින් ඇතැයි හෙළි කර තිබෙනවා. අප්‍රේල් 3 වනදා භූකම්පණයෙන් හානි සිදු වූ නැගෙනහිර හුවාලින් ප්‍රදේශය ආශ්‍රිතව මෙම පසුකම්පන වාර්තා වී ඇති අතර ඒවා අසාමාන්‍ය මට්ටමක පවතින බවයි නිවේදනය කළේ. මෙහිදී පළමු භූකම්පණයෙන් පසු ඇලවී පැවති නිවාස ගණනාවක් කඩාවැටීමේ අවදානමක් උත්සන්න වෙමින් ඇති බවද තායිවාන බලධාරීන් ප්‍රකාශ කළා. මේ සමග අවදානම් තත්ත්වයේ පවතින ස්ථානවලින් සිවිල් වැසියන් ඉවත් කිරීම ක්‍රියාත්මක බවයි දැනුම් දී ඇත්තේ. මෙම සුළු මට්ටමේ පසුකම්පන තත්ත්වයන් මගින් යලිත් මහපරිමාණ භූකම්පනයක් හට ගැනීමේ අවදානමක් මතු කළ හැකිද යන්න සම්බන්ධයෙන් විශේෂඥයන් සැක මතු කර තිබුණා. ඒ අනුව අවදානම් මතු කළ හැකි කලාපවල ජනතාවට හදිසි නිවේදන නිකුත් කර ඇති බවයි අනාවරණ කළේ. අප්‍රිකාවේ සහරා කාන්තාරය හරහා හමා එන දැවැන්ත දූවිලි කුණාටුවක් හේතුවෙන් ඇතැන් සහ ග්‍රීක නගර රැසක් ආවරණය වී තිබෙනවා. මේ සමග පරිසරය තැඹිලි පැහැයකට හැරී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මධ්‍යධරණී මුහුද හරහා හමා ගිය දූවිලි වලාකුළු ඇක්‍රොපොලිස් සහ දකුණු ග්‍රීසියේ කලාප රැසක් වෙත බලපා තිබෙනවා. මෙම තත්ත්වය දින කිහිපයක් පුරා පැවතිය හැකි බවයි ග්‍රීසියේ කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ. මේ සමග ග්‍රීසිය තුළ ලැව්ගිනි 25ක්ද වාර්තා වී ඇති අතර අධික උණුසුම් කාලගුණයක්ද බලපාමින් පවතින බව නිවේදනය කළා. මෙය මෑත කාලිනව වර්ධනය වන අසාමාන්‍ය පරිසර තත්ත්වයන්ගේ තවත් අධීරයක් ලෙසයි නම් කර ඇත්තේ. ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ පිහිටි ත්‍රෝෆය සමාගම විසින් ගිනිදැල් විදිය හැකි රොබෝ සුනකයෙකු නිර්මාණය කර තිබෙනවා. තර්මනෝටර් ලෙස නම් කර ඇති මෙම රොබෝ යන්ත්‍රය ස්වංක්‍රීයව මෙන්ම බාහිරව මෙහෙයවීමේ හැකියාවක්ද පවතින බවයි නිවේදනය කළේ. හමුදා අවශ්‍යතා සහ නිෂ්පාදන අංශයේ අවශ්‍යතා වෙනුවෙන් රොබෝ යන්ත්‍රය හඳුන්වා දී ඇති අතර එය ඩොලර් 10,000ක මුදලකට අලෙවි කරන බවද අනාවරණ කළා. මීටර් 10ක දුරක් දක්වා ගිනිදැල් ප්‍රහාර නිකුත් කළ හැකි රොබෝ යන්ත්‍රය ඇමරිකාවේ ප්‍රාන්ත දෙකක හැර අනෙක් සියලු කලාප තුල අලෙවි කිරීමට අවසර දී තිබෙනවා. කැලිෆෝනියාවේදී ඒ සඳහා බලපත්‍රයක් අනිවාර්ය කර ඇති අතර මෙරිලෑන්ඩ්හි සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි අනාවරණ කළේ. මෙහිදී මිලදී ගනු ලබන පාර්ශ්වයන්ට දැඩි සීමාවන් පනවන අතර වනාන්තර විනාශය හෝ අපරාධ ක්‍රියා සඳහා එය භාවිත කිරීම තහනම් කරන බවද දැනුම් දී තිබුණා. ඇමරිකානු හමුදාවට සම්බන්ධ ඉංජිනේරුවන් පිරිසක් මෙම නිර්මාණය වෙනුවෙන් දායකත්වය දී ඇති බවයි හෙළි කර ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.